සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මයේ 10 ශ්‍රේණිය පළමු පාඩම අහන්න බලන්න මතක තියාගන්න. අභියෝග ජයගත් සිදුහත් බෝසතාණෝ දිවා කල විඩාබර බව දුරලමින් උදා වූ සවස් කාලය සිත් පහන් කරන්නක් විය. ගුවන් විදුලියෙන් ප්‍රචාරය වන්නා වූ අපූරු ගීතයක් මා සවනට වැටිණි. විසරද වික්ටර් රත්නායකගේ මියුරු හඬින් ගීතවත් වන අමා දහරදිය ගලා ගලා තුරු ලතා තුලින් මල් පියලි සලා ජය හඬින් ලොවට සිහ නද පතුරා ලෝ සත අතරින් ජනිත වුණා යන ගීතය සවනට වැටෙන විට මසිත ඇදී ගියේ මෙතෙක් ලෝ පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්ත්‍රූන් වහන්සේ වන ලෝතුරා අමාමෑණි බුදුරජාණන් වහන්සේ වෙතය. බෝසත් උපත මෙන්ම බෝසත් චරිතයේද අභියෝගයන්ගෙන් පිරී පැවති එකකි. බෝසතුන් ජයගත් අභියෝග අපමණයි. සුවිශේෂ වූ එම ජයග්‍රහණ අපටද අගනා මඟ පෙන්වීමකි. බෝසත් උපත ලොව සිදු වූ අසිරිමත්ම සිදුවීමකි. බෝසත් උපත ලොව සිදු වූ අසිරිමත් සිදුවීමකි. ඒ සඳහා දේව ආරාධනාව ලැබූ පසු බෝසත්වරයෙකු විසින් පංචමහා විලෝකන මගින් පූර්ව අධ්‍යයනයක් කරනු ලැබේ. දෙවියන් ආරාධනා කළ පමණින්ම බෝසතාණෝ එය නොපිළිගත්. තමාගේ අවසන් උපත සඳහා සුදුසු පසුබිම නුවණින් විමසා බැලීම පංචමහා විලෝකනයයි. සත්‍ය වශයෙන්ම එය ශ්‍රේෂ්ඨ උපත හා බැඳුණු අභියෝගයකි. සිය අරමුණ ඉටු කරගත හැකි සාර්ථක ජීවිතයක් සඳහා පදනම සකස් කරගත යුතු ආකාරය පිළිබඳව පංචමහා විලෝකනය තුළින් මනාව පැහැදිලි වේ. ජීවිතයේ වැදගත් තීරණ ගැනීමේදී සිතා විමසා බලා කටයුතු කළ යුතුය. ක්ෂණික තීරණ මත ක්‍රියා කිරීමෙන් ගැටලු ඇතිවන අවස්ථා බොහෝය. සාර්ථක සිස්ස ජීවිතයක් උදෙසා මෙය අපට පූර්වාදර්ශයකි. බෝසත් උපත සිදු වූ විගස පියවර තැබීමත් බෝසත් සිරිපා පිළිගැනීමට සත්පියුම් පිපීමත් සිංහනාද පැවැත්වීමත් වෙනත් කිසිදු උපතක දක්නට නොලැබුණ ආශ්චර්යවත් සිදුවීම්ය. බෝසත් උපත සිදු වූ විගස පියවර තැබීමත් බෝසත් සිරිපා පිළිගැනීමට සත්පියුම් පිපීමත් සිංහනාද පැවැත්වීමත් වෙනත් කිසිදු උපතක දක්නට නොලැබුණ ආශ්චර්යවත් සිදුවීම්ය. රාජකීය පවුලකට අදාළ සැප සම්පත් හා ආරක්ෂාව මැද වැඩුණු සිදුහත් බෝසතාණෝ රජ කුමරෙකුට අවශ්‍ය ශිල්ප පිළිබඳ විශේෂ පුහුණුවක් ලැබූහ. එනම් නීති ශාස්ත්‍රය, කඩු ශිල්පය, දුනු ශිල්පය හා ඇතුන් අසුන් හැසිරවීම ආදී සියලු ශිල්ප ශාස්ත්‍ර පිළිබඳ පුහුණුවයි. සිදුහත් කුමරා සර්වමිත්‍ර නම් බමුණු පලිවරයාගෙන් ඉතා කෙටි කලකින් ශිල්ප ශාස්ත්‍ර උගත් බවද සඳහන් වේ. ගුරුවරයා වෙතින් සියලු ශිල්ප ශාස්ත්‍ර කුමරා මැනවින් කඩිනමින් ප්‍රගුණ කළේ කිසිවිටකත් ආචාර්යවරයාගේ සිත නොරිද වීය. එකම දෙය නැවත නැවත සිහිපත් කිරීමට ගුරුවරයාට අවශ්‍ය නොවිය. සිදුහත් කුමරුගේ ළමා අවදියේ දක්නට ලැබුණු විශේෂ ලක්ෂණ වූයේ කීකරු බව
කාරුණික බව, උගන්වන දේ හොඳින් උදාහරණය කර ගැනීම, මෙත් සිතුවිලි වලින් යුක්ත වීම, නිර්භීත බව කියන ගුණ. කිසිවිටකත් අන් අය තලාපෙලා නැගී සිටීමේ ආසාවක් නොතිබූ කුමරානෝ නිහඬව සියලු ශිල්ප මැනවින් හැදෑරීම ගැන සිත යොමු කරමින් කටයුතු කළහ. සිය වයසට ගැලපෙන දේ කිරීමත්, තම දෙමව්පියන්ට හෝ තමාට හෝ අගෞරව වන කිසිවක් සිදු නොකිරීමත් කුමරුගේ ශිෂ්‍ය ජීවිතයේ සුවිශේෂ ලක්ෂණය. සිය වයසට ගැලපෙන දේ කිරීමත්, තම දෙමව්පියන්ට හෝ තමාට හෝ අගෞරව වන කිසිවක් සිදු නොකිරීමත් කුමරුගේ ශිෂ්‍ය ජීවිතයේ සුවිශේෂ ලක්ෂණ. ධන බලය, රජ බලය ආදී සියලු සැප සම්පත් නොවැඩුණු කුමරාට එකල කළ නොහැක්ක නොවීය. එහෙත් කුමරු ඒවායින් උදම් නොවී සියල්ල විමසුම් නුවණින් යුතුව සිදු කිරීමෙන්ම පැහැදිලි වනුයේ තරුණ ජීවිතයේ අභියෝග ඉතා සාර්ථක ලෙස ජයගත් ආකාරයයි. සොළොස් හැවිරිදි යෞවනයට එළඹි කුමරුන්ට සුදුසු කුමරියක සරණ පාවා දීමට පිය රජතුමානෝ කටයුතු සූදානම් කළහ. මෙහිදී ඥාති රජවරුන් කුමරුගේ ශිල්ප ඥානයේ පිළිබඳව සැකයක් මතු කළ හේයින් ඥාතීන් ඉදිරියේ ශිල්ප දැක්වීමට සිදුහත් කුමරු නිර්භීතව ඉදිරිපත් විය. එදා බොහෝ ඥාතීන් හමුවේ ධනු ශිල්පය, කඩු ශිල්පය, ඇතුන් හා අසුන් මෙහෙවීම ආදී තමා තුල පැවති සුවිශේෂ නිපුණත්වය කුමරු විදහා පෑවේ ඔවුන් විස්මයට පත්කරවමිනි. ඒ සිදුහත් කුමරුන් ජයගත් තවත් අභියෝගයකි. ස්වයංවරයකින් සුදුසු කුල කුමරියක තෝරා ගැනීමේ එදා පැවති සිරිතට අනුව කුමාරයානෝ සුප්‍රබුද්ධ ශාක්‍ය රජුගේ රූමධ්‍යනිය වූ බද්ධකච්ඡානා හෙවත් යසෝදරාව සරණ පාවා ගත්හ. එදා පැවති සිරිතට අනුව කුමාරයානෝ සුප්‍රබුද්ධ ශාක්‍ය රජුගේ රූමධ්‍යනිය වූ බද්ධකච්ඡානා හෙවත් යසෝදරාව සරණ පාවා ගත්හ. යෞවනයෙකු ලෙස සරණ බන්ධනය සඳහා සුදුසු කුල කුමරියක තෝරා ගැනීමේදී බුද්ධිමත් ලෙස තීරණ ගැනීමත්, දෙපාර්ශවයේම ආශිර්වාදයේ මැද සරණ මංගල්‍ය සිදු කිරීමත් යෝන් වියේ තරුණයෙකු මුහුණ දෙන අභියෝග වේ. මේ අවස්ථාවේ බෝසත් කුමරු ක්‍රියා කළ අන්දම යෞවනයන්ට ආදර්ශයකි. සියලු මාපියවරුන්ගේ අභිලාෂය තම පුත්‍රයා ලොව දිනනු දැකීමයි. ඒ හැඟුම සුදොවුන් මහරජතුමා තුළද නොඅඩුව පැවතුණි. තම පුත් කුමරා සක්විති රජ කෙනෙකු වනු දැක්ම පිය රජතුමාගේ එකම සිහිනය විය. ඊට බාධක වන කිසිවක් කුමරුට හමු නොවන්නට පිය රජතෙමේ කටයුතු සැලසුවේ. එතුමා රජකුමරකු ලෙස සිය පුතුට උසස් කාමභෝගී ජීවිතයක් ගෙවීම සඳහා ගිම්හාන, හේමන්ත, වස්සාන යන ඍතු තුනට අනුරූප වන පරිදි රම්ම්‍ය, සුරම්ම්‍ය, සුබ නමින් සුකෝපභෝගී මාලිගා තුනක් කරවා දුනි. පුතුට උසස් කාමභෝගී ජීවිතයක් ගෙවීම සඳහා ගිම්හාන, හේමන්ත, වස්සාන යන ඍතු තුනට අනුරූප වන පරිදි රම්ම්‍ය, සුරම්ම්‍ය, සුබ නමින් සුකෝපභෝගී මාලිගා තුනක් කරවා දුනි. එම මාලිකා තුළ රූමත් කුමාරිකාව කුමරු පිනවීම සඳහා නැටුම්, ගැයුම්, වැයුම් පැවැත්වූහ. එම මාලිකා තුළ රූමත් කුමාරිකාව
කුමරු පිනවීම සඳහා නැටුම්, ගැයුම්, වැයුම් පැවැත්වූහ. ගිහිගෙය සැපවත් කාමභෝගී ජීවිතයකට සුදුසු ඒකායන මඟ බව පෙන්වීමට අවැසි පරිසරය පිය රජතුමන් විසින් ගොඩනංවනු ලැබූ ලැබ තිබුණි. ගොඩනංවනු ලැබ තිබුණි. එහෙත් එසේ රජසැප විඳීම කුමරාගේ අරමුණ නොවේ. ජීවිතයේ යථාර්ථයත් විමුක්තියත් සොයා යාම කුමරුගේ අරමුණ වූයේය. රජසැප විඳීම කුමරුගේ අරමුණ නොවේය. ජීවිතයේ යථාර්ථයත් විමුක්තියත් සොයා යාම කුමරුගේ අරමුණ වූයේය. කාමභෝගී බව හා රජසැප කුමරුට අභියෝගයක් විය. ඉඳුරන් පිනවමින් අතෘප්තිකරව කම්සැප සොයා යන අය අද මෙන්ම එකලට සුලභ වූහ. එහෙත් ඔවුනට නොපෙනෙන පැත්තක් බෝසතාණන්ට පෙනින. මේ සියලු සැප සම්පත් තාවකාලික බව දුටු කුමරාණෝ සදාකාලික සුවයක් උදාකර ගැනීමේ අභියෝගයට මුහුණ දුන්හ. අනුක්‍රමයෙන් එය ජයගත්හ. තමා කරන සියලු කටයුතු නිවැරදිව මැනවින් සිදු කිරීමත් බොහෝ කරුණු සිතා විමසා බලා ක්‍රියාවට නැගීමත් බෝසත් චරිතයේ දක්නට ලැබෙන සුවිශේෂ ලක්ෂණයකි. බෝසත් උපත සිදු වී සත් දිනකින් මව මහාමායා දේවිය කලුරිය කළ බව අප දන්නා කරුණකි. සත්‍ය ලෙසම සැබෑ මෞසිනහස අහිමි වුවද බෝසතාණෝ ඒ ගැනම සිතමින් කාලය ගත නොකළහ. ළමා වියෙහිත් තරුණ වියෙහිත් දුරදක්නා නුවණින් යුතුව කටයුතු කිරීමට කුමරු සමත් විය. මව අහිමි වූ බොහෝ දරුවන් ජීවිතය අසාර්ථක කරගන්නා ආකාරය අපි දැක ඇත්තෙන්. එහෙත් බෝසත් කුමරුට එය දිනාගත නොහැකි අභියෝගයක් ලෙස නොපෙනුනි. වයසින් හා නුවණින් මුහුකුරා යත්ම තමා ගත කරන ජීවිතය පූර්ණ තෘප්තියට උපකාරී නොවන බව සිදුහත් බෝසතාණෝ පසක් කළහ. මාලිගාවෙන් පිටත ලෝකයේ යථාර්ථය දැකීමට කුමරුට අවශ්‍ය විය. රජ වුණට යාම ප්‍රිය කළ කුමරුන්ට අතරමඟදී සතර පෙරනිමිති දක්නට ලැබුණි. එහෙයින් ප්‍රබල මානසික ගැටලුවක් ඇති විය. සතර පෙරනිමිතිද ඒවා හුදෙක් කායික රූප ලෙසම නොසලකා ජීවිතයේ යථාර්ථය ප්‍රකාශ කරන කරුණු ලෙස කුමරු පසක් කර ගත්තේය. නිසකවම ලොව උපන් සත්වයා වයසට යාම, ලෙඩවීම හා මිය යාම හෙවත් ජරා, ව්‍යාධි, මරණ යන දුක් පීඩාවන්ට ලක්වන බව කුමරු වටහා ගත්තේය. නිසකවම ලොව උපන් සත්වයා වයසට යාම, ලෙඩවීම හා මිය යාම හෙවත් ජරා, ව්‍යාධි, මරණ යන දුක් පීඩාවන්ට ලක්වන බව කුමරු වටහා ගත්තේය. උපන් සියලු සත්වයා මේවාට මුහුණ පාන්නේ නම් මේවායින් මිදීමට මගක් සෙවිය යුතු බව චන්න සමග කළ සාකච්ඡාවෙන් කුමරු තේරුම් ගත්තේය. සියලු යස ඉසුරු මැද දිවිගෙ වූ තරුණයෙකු වුවද විමසිලිමත් බව නිසාම ජීවිතයේ යථාර්ථය යනු තමා අත්විඳින ජීවිතය නොවන බව කුමරුට අවබෝධ විය. මහලු වීම, ලෙඩවීම හා මරණය සමස්ත සත්ව ප්‍රජාවටම සසර මුහුණ දීමට ඇති අනිවාර්ය අභියෝග බව දකිමින් ඒවා ජය ගැනීමට එතැන් පටන් කුමරු කැප වූ බව පෙනේ. මහල්ලකු, ලෙඩකු හා මලකඳක් දැක ජීවිතයේ ස්වභාවය තේරුම් ගැනීම හා උපසාන්ත පැවිදිරුව දැකීමෙන් සංසුන් බවට පත්වීම බෝසත් සිරිතේ සුවිශේෂ සිදුවීමකි. නිෂ්කාමී සැහැල්ලු පැවිදි ජීවිතයට ඇතුළු වීමෙන් සාංසාරික අභියෝග ජයගත හැකි බව කුමරුට අවබෝධ වූයේ මෙකි පෙරනිමිති දැකීමෙනි. එම සිතිවිල්ල
එම සිතිවිල්ලම එදින සැහැල්ලුවෙන් ගත කිරීමට හේතු විය. එම සිතුවිල්ලම එදින සැහැල්ලුවෙන් ගත කිරීමට හේතු විය. උපසාන්ත පැවිදි රුව ගැනම සිත යොමු කරමින් සිටි බෝසතුනට මාලිගයෙන් පැමිණි පණිවිඩ කරුවෙකුගෙන් අසන්නට ලැබුණේ යසෝදරා දේවිය පුතකු ලද බවයි. එවිට පැවිදි වීමට බාධකයක් ඇති වූ බව සිහි වී රාහුලෝ ජාතං වන්දනං ජාතං, රාහුලෝ ජාතං වන්දනං ජාතං යනුවෙන් කුමරුගේ මුවින් පිට වූයේ රාහුලෝ ජාතෝ වන්දනං ජාතං යනුවෙන් කුමරුගේ මුවින් පිට වූ බව සඳහන් වේ. දරුවකුගෙන් වෙන්වීම පියෙකුට පහසු කාර්යයක් නොවේ. එය මහත්ම වූ ජීවිත බන්ධනයකි. නිෂ්කාමී වූ පැවිදි ජීවිත දිවියට පත්වීමට සිතන්නෙකුට අභියෝගයකි. තම පුතුණුවන් වෙනුවෙන් ගිහි ගෙයි රැඳුණහොත් එවන් පුතුන් සුවහසක් සසර දුකෙහි ගිලෙන බව වටහාගත් කුමරානෝ දුකින් මිදීමේ මඟ සොයා යාමේ තිර අදිටනෙහි පිහිටියෝය. කුමරු එම අභියෝගයටද මුහුණ දී ජයගත්තේය. තේජසින් සපිරි එහෙත් සාන්ත වූ ප්‍රියංකර වූ බෝසතුන්ගේ අනුපමේය රූපශ්‍රේය කිසා ගෞතමේ නම් සාක්‍ය කුමරියගේ නිබ්බුත පදතුලින් පැහැදිලි වේ. එහිදී කියවුණු දෙවන් පුතෙකු ලද මවක් පියෙක් නිවුනෝ වෙති යන බොහෝ පුතුන්ගෙන් දෙමව්පියනට නොලැබෙන ගෞරවයකි. භද්‍ර යෞවනයේ පසුවන තරුණයෙකු තුළින් බලාපොරොත්තු විය නොහැකි තැන්පත් ස්වභාවයක් කුමරා තුළ ඇති වූයේ ළමා වියෙහි සිටමය. සුදුසු වයසට සුදුසු දේ කිරීමත් විමසුම් නුවණත් නිසාම කුමරුට බොහෝ අභියෝග ජයගත හැකි විය. එසේම මෙවැනි ස්වාමී ඇති බිරියකද බිරියද නිවීම ලැබ සිටින්නියකි යන්නේ කුමරා යහපත් ස්වාමියෙකු ලෙස සාර්ථක යුග දිවියක් ගෙන ගිය බව පැහැදිලි වේ. මෙවැනි ස්වාමියෙක් ඇති බිරියද නිවීම ලැබ සිටින්නියකි යන්නේ කුමරා යහපත් ස්වාමියෙකු ලෙස සාර්ථක යුග දිවියක් ගෙන ගිය බව පැහැදිලි වේ. කීකරු පුතෙකු ලෙසත් යහපත් ස්වාමියෙකු ලෙසත් සිදුහත් කුමරු ගිහි ජීවිතය ගත කිරීම සුවිශේෂ ලක්ෂණයකි. උපසාන්ත පැවිදිරුව දැකීමෙන් පැවිදිවීමට කුමරුගේ සිතෙහි ඇති වූ ඇල්ම ඒ නිසා මඳකුදු වෙනස් නොවීය. අධිෂ්ඨානය සහ නිවැරදි අරමුණ කරා ගමන් කිරීමට බාහිර කිසිවක් බාධාවක් කර නොගැනීම බෝසත් සිරිතේ උදාර ලක්ෂණයකි. ප්‍රාසාදවලින් බිමට නොබැස නලුනිලියම් පිරිවරාගෙන කමින් බොමින් විනෝදකාමීව ගෙවන ජීවිතයෙහි හරයක් නැති බව වටහාගත් බෝසතුන් තුළ පැවිදිවීමේ ඇල්ම දැඩිව ඇති විය. අද මෙන්ම එදා සමාජයේද බොහෝ තරුණයන්ට නොලැබුණු යසීසුරු ලැබුවද ඒ සියල්ල අලුයමලු කෙළපිඩක්සේ ඉවත දැමීමට කුමරුගේ අධිෂ්ඨානය ප්‍රබල විය. අද මෙන්ම එදා සමාජයේද බොහෝ තරුණයන්ට නොලැබුණු යසීසුරු ලැබුවද ඒ සියල්ල අලුයමලු කෙළපිඩක්සේ ඉවත දැමීමට කුමරුගේ අධිෂ්ඨානය ප්‍රබල විය. ඒ නිසාම එතුමාට බොහෝ අභියෝග ජයගත හැකි විය. පිය රජතුමානන්ගේ එකම අභිලාෂය වූයේ සිය පුත් කුමරා සක්විති රජ කිරීමටය. එහෙත් පුත් කුමරාගේ අභිලාෂය වූයේ සියල්ල හැර දමා ගොස් පැවිදි වීමය. සක්විති රජව සැප විඳිනවාට වඩා ලෝසතුන් දුකින් මුදවා ගැනීම උදෙසා දුක් විඳීම බෝසතුන්ට ප්‍රිය විය. සක්විති රජුට උවද සසරෙහි ඉපිද
ජාති ජරා ව්‍යාධි හා මරණ ආදී දුක් දොම්නස්වලට මුහුණ දීමට සිදුවේ. නිවන් මඟ සොයාගතහොත් තමා මෙන්ම පිය රජතුමා, සුළුමව, යසෝදරාව හා පුත් කුමරු ඇතුළු සියලු ලෝ සතුන් සසර දුකින් මුදවා ගත හැකි බව සිදුවත් කුමරා තේරුම්ගෙන සිටි බව පෙනේ. භද්‍ර යෞවනයේ පසුවන්නෙකුට පස්කම් සැපය අත්හැරීම පහසු කටයුත්තක් නොවේ. සක්විති රජකමද, යසෝදරාවද, පුත් කුමරුද බොහෝ සැප සම්පත්ද අත්හැරීම කුමරුට මුහුණ දීමට සිදු වූ විශාල අභියෝග විය. එහෙත් තමාද දුකින් මිදී ලෝකයාද එයින් මුදා ගැනීමේ අධිෂ්ඨානය බලවත් වූ බැවින් කුමරානෝ ඒ සියලු අභියෝගයන් ජයගෙන මහා අභිනිෂ්ක්‍රමණය කළහ. පැවිද්දෙකු වී සත්‍ය සොයාගියහ. සය වසරක දුෂ්කර ජීවිතයේද ගුරු ඇසුර දොස්සේ විවිධ අභියෝග ජය ගනිමින් තමාගේම පාරමී ශක්තිය මත සියලු කෙලෙස් නැතිකොට ලෞතුරා බුදු බවට පත්වීමට බෝසතාණෝ සමත් වූහ. බෝසත් සිරිත සැබෑ ලෙසම අභියෝග රැසකින් පිරි පැවතුණකි. ඒ සියල්ල කුමරු ජයගනු ලැබුවේ ඉවසීම, කැපවීම හා අධිෂ්ඨානයේ මුල් කොටගෙන. දම් අමා වැස්සෙන් ලෝ සතුන් නිවා සැනසිය හැකි වූයේද සංසාරයෙන් එතරවීම යන අරමුණ ඉටු කරගත හැකි වූයේද විමසුම් නුවණින් කටයුතු කිරීමෙනි. අපට ශිෂ්‍ය ජීවිතයේ අභියෝග ජය ගැනීමට බෝසත් සිරිත චරිතායනය කළ හැකිය, ආදර්ශයට ගත හැකිය. එමගින් අපට බෝසත් දරුවන් ලෙස ක්‍රියා කිරීමට අවශ්‍ය මානසික පරිසරය ගොඩනැගෙන බව අවංකවම පිළිගත හැකිය. සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මයේ 10 ශ්‍රේණිය පළමු පාඩම. අහන්න, බලන්න, මතක තියාගන්න. අභියෝග ජයගත් සිදුහත් බෝසතාණෝ.